ළමයිනි අද තමයි ඔයාලගේ අවුරුදු 14ක පාසල් ජීවිතේ අවසාන දවස. මං හිතනවා දැන් ඔයාලා පාඩම් කරලා සූදානම් වෙලා ඇති කියලා විභාගෙට මූණ දෙන්න. ආයිත්තාලා. ඒක මං ගැන නම් දන්නවනේ. ඔව් ඔව් ඔව්. මං දන්නවනේ ඔබ ගැන හොඳට. කොහොම හරි S එකක් අදාගන්න බලපං. මං ඔෆිස් එකට ගිහින් එන්නම්. ළමයි ඔයාලා කෑ ගහන්න තු වෙන්න ඕනි. හරි හරි. අඩෝ බං මේ දැන් මොනාද කියහන්කෝ අපි ලියන්න විභාගෙට. ඒක තමයි බං මෙච්චර දවස් කිසිම ගාණක් නැති නේද දැන් තමයි බොක්ක රත්නේ ඉගෙන එන්නේ. මම නම් කල්පනා කරේ බං ඔය පැය තුන කොහොමද ඉඳන් ඉන්නේ කියලා. උලුකට ගණන් කරන්නවත් තිබ්බා. කොහෙද පිනා ඇවිල්ලා වහලේ සිවිලිමක් ගැහුවනේ. අඩෝ දුෂ්මන්තයා. ඔබ පාඩම් කරනවද බං? පිස්සුද බං? පොතක් අල්ලන්නේවත් නැහැ. ගිය වෙලාවේ දැන් ඇඳේ. ඇයි බං අපිට මෙහෙම උනේ? තව දවස් 7ක් තියෙන එකේ මට පාඩම් කරන්නත් හිතෙනවා බං S එකක්වත් ගන්න. අනේ බං මේ දැන් කොහොමත් ෆේල් වෙන එකේ දැන් පාඩම් කරා කියලා තේරුමක් නැහැ බං. ගන්න දේ ලියලෙමු. ඒකත් ඇත්ත තමයි. ළමයිනේ පින්දිබල් සර් කිව්වා ඔයාලගේ නිවෙස් වලට යවන්න කියලා. එහෙනම් හොඳට විභාග ලියන්න ඕනි හරිද? මයිකලයා උඹ හිතන්නේ අපි තුන්දෙනා විතරක් පාස් වෙන එකක් නැහැ කියලාද? තුන්දෙනා නෙමෙයි බං. ඇයි දුෂ්මන්තයා ඌත් එදා කිව්වේ පාඩම් කරන්නේ නැහැ කියලා. ආ ඔව් නේද. මේ මයිකලයා උඹ දුෂ්මන්තයා කෝල් එකක් අරන් එන්න කියලා බං මේ පැත්තට. ඉඳපන් ගන්න. හෙලෝ දුෂ්මන්තයා මේ කොරස් කටේ හන්දියට වරෙන්කෝ කයියක් අදාන්න. අඩෝ බං මං බෝපත්තල් ඇවිත් ඉන්නේ බං යාළු සෙට් එකේ උත් එක්ක. අඩේ හා 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 අපිව හරලා පලයන්කෝ. හරි 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 මං තියනවා තියනවා. මොකෝ කියන්නේ? ඌ බං බෝපත්තල් ගිහින් කොල්ල සෙට් එකක් එක්ක අපිටවත් කිව්වේ නෑ. මේ අපි ගමන් බං ඒවල් වලට මෙතනින් ගිය කියලා තේරුමක් නෑ. සුබ උදෑසනක් ළමයිනේ. ඔයාලට මුලින්ම කියන්න ඕනේ මේ ගමන විභාග නීති රීති තදින්ම ක්‍රියාත්මක කරනවා. මුකෙක් හරි අලුගුත් තේරු වැඩක් කරලා තිබුණොත් එහෙම අපිටත් ක්‍රියාත්මක වෙන්න සිද්ධ වෙනවා ළමයිනේ. මිස් එහෙනම් පේපර් ටික බෙදන්න වෙලාව හරි. කාලේ අවසන් ළමයිනේ. අඩ අඩේ බං මං විභාගංකෙ විතරයි දැම්මේ කියහන්කෝ. මං කියලත් වෙනසක් නෑ මයිකලෝ. උඹ මොනාද බං අච්චර ලිව්වේ දුෂ්මන්ත? මම බං අර ප්‍රශ්න පත්‍රයේ තිබ්බ ප්‍රශ්න ඔක්කොම සේරම ආයෙ ලිව්වා කියහන්කෝ. කොහොමත් ෆේල් වෙන එකනේ බං. යම යම මෙන්න විශේෂ පුවතක්. 2021 අපසසුස් පෙළ විභාගයේ ප්‍රතිඵල තව සුළු මොහොතකින් නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. තවත් තොරතුරු දැනගැනීමට අපහ රැඳී සිටින්න. චූටි මෙන්න එනවලු. කවුදනේ? කවුරුවත් මම නෑ කියන්න. කවුද? කවුද නෙමෙයි ප්‍රතිඵල. අඩි අඩි කිව්වත් වගේ විභාගේ ෆේල් බං අපි. ඕක අමුතු දෙයක් වේ බං. අපි කොහොමද දැනගෙන ඉඳී ෆේල් වෙන බයව? ඒක නෙමෙයි බං මේ දුෂ්මන්තයා ගෙදරින්වත් පන්නලද බං විභාගේ ෆේල් නිසා. මේ පැත්තේ ආයවත් නෑනේ. අනේ මන්ද බං. මෙන්න FB එකේ බ්‍රේකින් නිවුස් එකක් දාලා විභාගේ සම්බන්ධව. මෙන්න අප වෙත මේ දැන් ලැබුණු පුවතක්. විජේනායක ආරච්චිලාගේ දුෂ්මන්ත දෙව්මින නම් ශිෂ්‍යයා මෙවර අපොස උසස් පෙළ විභාගයේ දිවයිනේම ප්‍රථම ස්ථානය ලබා ගැනීමට සමත් වී ඇත. අපගේ අලකලංචි ටීවී වෙතින් ඔබට සුබපැතුම්. අඩේ දුෂ්මන්තයා නේද? ඒකනේ බං. මූ අපිට කිව්වේ කොහොමද? පාඩම් කරන්න ඕනේ නෑ විභාග කොහොමත් ෆේල් වෙන එකනේ කියලානේ. අරෙන්නේ අරෙන්නේ පොර. බොක්කලා කොහොමද රිසට්? උඹ අපිට කරේ ඉහෙන බළු වැඩේ හරිද? ආ මොකද්ද මං කරේ බළු වැඩේ? ඇයි උඹ කිව්වේ මහ ලොකුවට පාඩම් කළ වැඩක් නෑ කොහොමත් ෆේල් වෙන එකනේ කියලා? මං එහෙම කිව්වට උඹ ඉතින් පාඩම් කරන්න නැති වෙන්න ඕනේ නෑනේ. උඹට ඔයාලා අපේ වීඩියෝ වලට කැමති නම් අපේ channel එක subscribe කරන්න හොඳේ.
ඉතින් මේ වීඩියෝ එක කැමති නම් ඔයාලා ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න මතක් කරන්න එපා යාළුවනේ තවත් වීඩියෝකින් හම්බෙන්න නම් ඔයාලා පරිස්සමෙන් ඉන්න ඕනි